කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක ගෙවත්තක් පවත්වාගෙන යන ගොවියෙකු පිළිබඳ වැලිමඩ නුගතලාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. TMP තෙන්නකෝන් නැමැති මෙම වගකරු සිය ගෙවත්තේ සෑම බොහෝගයක්ම පාහේ වගා කර තිබීම විශේෂත්වයක්. වගාවට අවශ්‍ය ජලය සපයා ගැනීමට බලශක්තියක් ලෙස ඔහු භාවිත කරන්නේ සූර්ය බලයයි. ඉස්සර තිබුණු පාරම්පරික ක්‍රමවලට අපිට දැන් අවතීර්ණ වෙන්න කාලය ඇවිල්ලා. ජනතාව වශයෙන් මේ වෙලාවේ අපිට ලොකු වගකීමක් තියෙනවා රටට එළවලු ඒ වගේම ආහාර සැපයීමට. වගකීම තිබුණාට අපිට ලොකු ගැටලුවක් තියෙනවා රසායනික පොහොර ප්‍රශ්නේ. රසායනික පොහොර ප්‍රශ්නේ තිබුණත් අකමැත්තෙන් හරි අපිට පැරණි ක්‍රමවලට යන්න සිද්ධ වෙලා තියෙනවා. කොහොම හරි අපි ජය ගන්න ඕන. ගොවිය පරදින්න කැමති කෙනෙක් නෙවෙයි. තන්තිරිමලී රජ මහා විහාරස්ථානයේද සාර්ථක ගෙවතු වගාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලී චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දේශීය ශාක මෙන්ම පරිසර පද්ධතියට දැඩි ලෙස හානි සිදු කරන ශාක ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක බව පරිසරවේදී පී. මෙදිරිසිංහ මහතා පවසනවා. ගෙවත්තක වගා කටයුතු සිදු කළ හැකි ආකාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් මේ මහතා මේ බව කියා සිටියා. ගෙවතු වගාව සඳහා අවශ්‍ය පැලෑටි නොමිලේ බෙදා දීමද මෙහිදී සිදු කෙරුණා. ස්වයං ජාත කියන හාල් විශේෂය සාමාන්‍යයෙන් 1000 කිලෝ 5කට වැඩි අස්වැන්නක් දෙනවා. වසර 5කට වැඩි කාලයක් එකම වීගහේ කරල් හැදෙනවා. එතකොට ගෙදරකට හිටව ගන්න ඕනේ හාල් අවශ්‍යතාවය සපුරා ගන්න උපරිම ගස් 20ක්. මේ මල් හිටවන වෙලාවේ මේ හැමතැනින්ම අපිට හිටවන්න පුළුවන්. එතකොට ඒකේ විශේෂත්වය තමයි දැනට ලෝකේ තනාත කරගෙන තියෙන සහල් වල ගුණය ඒකට සමකරන්න පුළුවන් ගුණයක් වෙන කිසිම හාල් එකක නැහැ. ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව සතු බස්නාහිර පළාතේ හඳුනාගත් ඉඩම් අකර 283ක වගා කටයුතු ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් අනුවයි. වී සහ කෙටි කාලීන භෝග මේවායෙහි වගා කෙරෙනවා. ආහාර භෝග රසක් අලංකාර ලෙස වගා කර ඇති මාතලේ පොලිසියේ කුරක්කන් හා විවගවද ආරම්භ කෙරුණා. මල් පැල වෙනුවට මෙසේ ආහාර භෝග වගා කටයුතු ආරම්භ කෙරුණේ පොලිස් ස්ථානාධිපති MGUI ගුණවර්ධන මහතාගේ උපදෙස් අනුවයි. ඇතැම් වගාවන් වල අසුණු නෙලීම මෙවැනි විට සිදුවන අතර ඒවා පොලිස් නිලධාරීන් අතරම බෙදා දීම විශේෂත්වයක්. එදිනෙදා පරිභෝජනයට ගන්නා එළවලු වර්ග තමයි මුලින්ම අපි වගා ගන්න පටන් ගත්තේ. ඒ වගේම කෙසෙල් ඒ වගේ පළතුරු වර්ගත් මේකේ වගා ගන්න පටන් ගත්තා. අපි ඉතාමත් සාර්ථකව පොලිස් ස්ථානයේ නිල දාරෙන් සමග එක් වෙලා මේ කටයුතු සූදානම් කරලා අපි පවත්වාගෙන යනවා. ඒකෙන් පෙන්වන්න අපි උත්සාහ කරෙත් විශේෂයෙන්ම මේ වගේ රජයේ ආයතනයක උනත් මේක උනන්දුවත් තිබ්බොත් එimhe මේ ආකාරයට වගා කටයුතු සිදු කරලා ඉතාමත් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ වගේම පොලිස් ස්ථානයේ නිලධාරීන් මේක ආදර්ශයක් කරගෙන තම නිවාසවලත් මේ ආකාරයට වගා කටයුතු කරන්න දැන් පටන්ගෙන තියෙනවා. අක්කර දෙකක භූමියක වගා කටයුතු සිදු කරන කාන්තාවක පිළිබඳ මින්නේරිය රත්මලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා. කුසුමලතා කුමාරි නැමැති මෙම කාන්තාව වගා කටයුතු සම්පූර්ණයෙන්ම සිදු කරන්නේ කාබනික පොහොර භාවිතයෙනුයි. ඔය කේහෙල් කඳන් ගොම බෙටි අලි බෙටි ඔය වගේ දේවල් කොම්පොස්ට් ටිකක් හදාගෙන දහයියා පීදුරු ඒ වගේ දේවල් හදාගෙන තමයි අපි මේ වගා කරගන්නේ. හොඳ මිරිස් හදාගෙන මාළු මිරිස් හදාන මෑ කරා. එතකොට කේහෙල් අලු කේහෙල් ඔය මුරුංගා මඤ්ඤොක්කා ඔය හැම දෙයක්ම හදාගෙන ඉන්නේ මේ කොටුවේ අපි කොම්පොස්ට් ක්‍රමයෙන් හදාගෙන ඉන්නේ. මේ වගාව තියෙනවා අක්කර දෙකම කරගන්න අපි දෙන්න තනි. හැම කාන්තාවකටම පුළුවන් මේ මං වගේ මේ පුංචි ගෙවත්තක් හදාන හැම දෙයක්ම කරගෙන තමන්ගේ දරුව වෙනුවෙන් ගෙදර බඩගින්නේ නැතුව එක වේලක් හරි ගන්න හැම කාන්තාවකටම මම කියන්නේ මං වගේ මේ ගෙවත්තක් හදාන මේ හැම භෝගයක්ම හදාගන්න කියලා. රඹුක්කන දැලිවෙල ගොවිජන සේවා කාර්යාල බල ප්‍රදේශයට අයත් හේවාදිවෙල උදම්බිට වසමේ යලමහ දෙකන්නේම කුඹුරු වගාවන් සිදු කෙරෙනවා. අක්කර 200කට අධික මෙම වෙලියයේ පසුගිය කන්නේ සිදු කළ වගාවෙන් සාර්ථක අස්වනු ලැබී තිබෙනවා. එහෙත් මෙවර වගාවන්ට කිසියම් දිලීර රෝගයක් වැළඳී ඇති බවයි ගොවීන් පවසන්නේ. මේ කුඹුරට ලෙඩක් හැදීලා ලෙඩදීලා ඉවරයක් නැහැ. තෙල් ගහලා තියරන්න කොම්පෝස්ට් ගහනවා අර තෙල් ගහනවා මේ තෙල් ගහනවා. මේකට ප්‍රධානී එක ඇවිල්ලාවත් බලන්නෙත් නැ මොකෝවත් නැ දාම මෙහෙම තමයි තින් මේකේ හැටි මුළු යායටම ඇදිලා තියෙන්නේ මේ විදිහටම රතු පාට වෙලා කොර ගැටි වෙලා ඔයන් ගහක් නැගිටලා ඉන්න හැමදාමත් තෙල් ගහනවා මොකක් හරි මේකට පිළියම් හයි යොදා ගන්නට අපිට ඇවිල්ලා නිර්දේශයක් කරලා දෙනවා නම් හොඳයි කියන එකයි තමයි අපි දැන් කියන්නේ තෙල් පොර ගහනවා කොච්චර ගහුවත් ඒකේ ප්‍රතිඵලයක් නැහැ තෙල් වර්ගයක් හරි අපිට නිර්දේශයක් කරලා දෙනවා නම් අපිට මේක ගොඩ ගන්න පුළුවන්.